එහා ගෝගමට 50 වෙනි දිනේ නේ දින 50ක් තිස්සේ මොකද්ද මේ කියන්නේ ගෝටා ගෝ කියනවා. නමුත් ගෝටාගේ ගාවම ඉඳගෙන තමයි මේ කියන්නේ යන්න කියලා. නමුත් තාම යන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ. තේරුම් ගන්න බැරිද, ඇහෙන්නේ නැද්ද මොකද්ද කියන එක. එච්චර හිතෙන්නේ මෙච්චර දවස් කියලත් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මෙයා මෙලෝ හසලක් දන්න කෙනෙක් නෙමෙයි. මෙයාට රටක් පාලනය කරන්නත් බෑ, කිසිම දෙයක් කරන්න බෑ. එයා ඇත්තටම ෆේල්. ගොඩක් ෆේල්. ඒ කියන්නේ දැන් එයා මොකද කරන්නේ? බලහත්කාරයෙන් ඉන්නවා. එයාට බලහත්කාරයෙන් ඉන්න ඕන කමට එයා අගමැති කරේ කියලා එක්කෙනෙක්වත් පත් කරගත්තා. හොරු දෙන්නෙක් එකතු වෙලා දැන් ජනතාවගේ දේවල් හොරා කාලා දැන් රටත් බාගෙටන හොරා කාලා තියෙන ඉතිරි ටිකත් හොරා කරන දෙන්න එකට එකතු වුණා. හොඳ ඩීල් එකක් නේ. මොන බලයකටද රනිල්ව ගත්තේ? රනිල් කියන්නේ මන්නම් දැන් නිකම් විහිළුකාරයෙක් කියලා. මට මම පොඩි වෙන්න පුළුවන්. නමුත් මන් දකින්නදී අද පාර්ලිමේන්තුවේදී දැක්කම රනිල් නිකම් විහිළුකාරයෙක් වගේ හීනහ වෙනවා, හරි නිකම් උපහාසයෙන් කතා කරනවා, අරව මේවා කියනවා, එහාට මෙහාට දඟලනවා, එහෙම කෙනෙක්. ඉතින් ගෝඨාභය ඔබට කියන්න පුළුවන් හැම විදිහටම, සભ્ય අසભ્ય හැම දේ විදිහටම කියනවා. මේක තේරුම් ගන්න. රාජපක්ෂ පවුල දැන් ඇති අපේ රට කෑවා. දැන් කාලා ඕගොල්ලෝ හැමදේම දැන් තැම්පත් කරගෙන පිටරටක් තියෙනවනේ. අනේ දැන් යන්න නේ කියන්න තියෙන්නේ මට. ඔච්චරයි ඇත්තටම යන්න. මේ ලැජ්ජ නැද්ද? වට කරගෙන, හමුදාවක් වට කරගෙන મંદિરයකට වෙලා අපේ දේවල් අපේ සල්ලි වලින් කකා බිබී ඉන්නවා. මොන අමාරුවක්වත් නැහැ. අනේ අපි පෝලිං වල ගෑස් නැතුව, තෙල් නැතුව, හාල් නැතුව පෝලිං වල සතසවල් වල රස්ති ආදි වෙනවා. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද තවත් මේ රටක් පාලනය කරනවා කියන්නේ? ඔබ කිසිම පාලනයක් කරන්නේ නැහැ. අපි ඔබේ පාලනය අපි ගණන් ගන්නෙත් නැහැ. ඒකනේ මිනිස්සු හදිසි නීතිය දැම්ම, ඇඳිරි නීතිය දැම්ම, එක්කෙනෙක්වත් ගණන් ගත්තද නැහැ? එයාට ඕන විදිහට පත් කරගත්ත ඇමති මණ්ඩලය මොකුද මේ ඇමති? හිටපු එවුම්ම නේද? ඈ කියන්න ඕනේ නැහැ. මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ලැජ්ජ කරන්නේ නැතුව තවදුරටත් දැන් ජාත්‍යන්තරයටම අපේ රට ලැජ්ජ කළා, පහත් තත්ත්වයකට පත් කළා ඉවරයි. තවදුරටත් මේ තියෙන රට හදාගන්න මේ පිබිදිලා තියෙන්නේ තරුණ ජවය පිබිදුනොත් ඒක ලේසි වෙන්නේ නැහැ. මේ ඉවසීම තියෙනවා. මේ බොහොම ඉවසීමෙන්, තාරුණ්‍ය කියන එක බොහොම ඉවසීමෙන් මේ කටයුතු කරන්නේ. අද තාක්ෂණය බොහොම දැඩි ලෙස තියෙන කාලයක තරුණය කොච්චර සංයමයකින්ද මේ වැඩ කටයුතු කරන්නේ නේ? ඇත්තටම ඔවුන්ට කන් දෙන්න ඔබට හිතෙන්නේ නැද්ද? මේ තාරුණ්‍යයට ඉඩ දීලා යන්න. එහෙම නොගියොත් ඔබ මෙතනින් එළවනතුරු මේ තරුණයෝ ඒ අරගලයේ නියැලෙනවා. ඒ තරුණයන්ට ධෛර්ය ශක්ති දෙන්න එදා වනතුරු අපිත් එනවා. අපි ජනතාවාදී පාලනයක් ගොඩනගලා තමයි ආයි අහක බලන්නේ. එතකන් අපි මේ සටනේ නියැලෙනවා.